විශාල වතු යායක්. මේ වතු යායේ හිමි මේ වතු යායේ පාලකයා වෙන්නේ සොයිසා. ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහුගේ තරුණ දියණිය ඉනොංකා. ඒ වගේම මේ වත්තේ කංකානම් ඩෝසන්. ඩෝසන් තමන්ගේ ස්වාමයන්ට ගරු කළ පුද්ගලයෙක්. හැබැයි පියා දියණියත් අතර අරගලයක් තියෙනවා. එංගලන්තයේ ඉඳගෙන ඉගෙනගෙන ලංකාවට ඇවිත් මේ වත්තේ සහකාර වතු පාලකයෙක් වෙනවා ලක්ෂ්මන් කියන තරුණයා. මේ අතර වාරේ වත්ත ඇතුලේ කැරල්ලක් නිර්මාණය කරනවා. නැත්තම් වත්තේ අධිරාජ්‍යයට එරෙහිව සටනක් නිර්මාණය කරනවා ඩික්සන්. ඩික්සන් ශ්‍රමදායකත්වය සපයනට වඩා තරුණ පිරත් එක්ක එකතු වෙලා මද්‍රව්‍ය පාවිච්චි කරමින් ඉන්න එහෙත් කැරලිකාර තරුණේ. ඔහු අරගලයක් මෙහෙවන්නට සූදානම් වෙනවා. මේ අරගලය වත්තට එරෙහිව වත්තේ පාලනයට එරෙහිව වත්තේ අසලින් තිබෙන වෙල්ල පුපුරවා හැරීමට තමයි ඔවුන් උත්සාහ කරන්නේ. මේ අරගලයේ අවසානය භයානකයි. මේ අරගලයේ මැඩලන්නට උත්සාහ කරන ලක්ෂ්මන් එතනින් පැනල යන්නට හදනවා. නමුත් ඔහු කෙසේ හෝ බේරෙනවා. හැබැයි වතු හිමියාගේ දියණිය ඉනෝකා මේ අරගල කරුවන්ගේ අතවරයට ලක් වෙනවා. මේ පුවතේ ඉන්නේ 1975 නොවැම්බර් 28 වෙනිදා තිරයට ආපු කළු දිය දහර චිත්‍රපටය සමග. කළු දිය දහර ආන්දෝලනාත්මක සිනමා කෘතියක්. එය භාවිතා කරන ලද්දේ වත්තක් සහිත කතන්දරයක් වුණා. ඒට පාදක වෙන්නේ ඒට වසර කිහිපයකට පෙර මේ රටේ සිදු වුණු ප්‍රථම තරුණ නැගිටීම 1971 අප්‍රේල් කැරල්. ඒ ප්‍රධාන චරිත නිරූපණය කළේ වත්තේ කංකානම ඩෝසන්. ඔහු තමයි ජෝබේවික්‍රම. ඔහුගේ පුත්‍රයා ඩික්සන්. ඩික්සන්ගේ චරිතය නිරූපණය කළේ එවකට ඉංග්‍රීසි වේදිකාවේ ජනප්‍රිය නළුවෙකු වූ මනෝ බෙකන්රිජ්. මනෝ බෙකන්රිජ් කඩවසම් පුද්ගලයෙක් නොවේ. නමුත් මේ චරිතය ඔහිතා අපූර්වට නිර්මාණය කළා. වත්තේ තරුණ දියණිය ඉනෝකා ඉන්දිරා ජොන් ක්ලාස් ඉංග්‍රීසි වේදිකාවෙන් ලයිනල් වෙන්ට් වේදිකාවෙන් අපේ සිනමාවට එක් වුණේ. සොයිසලෙස රඟපෑවේ වින්සන් සේරසිංහ. සහාය වතු අධිකාරී ලෙස රංගනයට එක්වන්නේත් ලයිනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවෙන් රංගනයට පිවිසි තරුණේ. ඔහු ඊළඟ දශකයේ අපේ සිනමාවේ බිහිවන විශිෂ්ටතම රූපණ වේදිකු බව ප්‍රකට කරන්නේ මුල්වතාවට මේ චිත්‍රපටයෙන් ඒ රවීන්ද්‍රන්දිනි. රවීන්ද්‍රන්දිනි තමයි ලක්ෂ්මන්ගේ චරිතය නිරූපණය කරන්නේ. ලාංකික සිනමාවේ ඊළඟ දශකයේ ඔහු අපේ සිනමාවේ රූපණ පිළිබඳ පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. රවීන්ද්‍රන්දිනි එය මුල්වතාවට ප්‍රකට කරන්නේ මේ කළු දිය දහර චිත්‍රපටයෙන්. කළු දිය දහර චිත්‍රපටයේ සොයිසා වතුකම් කරුවන් කෙරෙහි කිසිම ආකාරයකින් බුරුලක් නොදක්වන පුද්ගලයෙක්. ඔහුත් සමග වෛරෙන් තමයි මේ වතුකම් කරන්න ඉන්නේ. ඔහු තම බිරිඳගෙන් වෙන්වන්නේ දියණියට අවුරුදු 8 දී. දියණිය එංගලන්තයට ගිහිල්ලා පස්සේ කාලේ අපව ලංකාවට එනවා. ඇයි මුල ඉදම්ම එංගලන්තයේ ඉගෙන ගත්තු නිසාම දෝ මේ පියාගේ ක්‍රමවේදයට විරුද්ධයි. වතු සහකාර අධිකාරීවරයා ලක්ෂ්මන් එක්ක බොහොම මිත්‍ර සම්බන්ධතාවයක් තියෙනවා. ඩෝසන් පරණ අරගලකාරයෙක්. නමුත් වර්තමානයේ පාලකයන් සමග බොහොම හිතවත්. ඒත් ඔහුගේ පුත්‍රයා ඔහු වගේ නෙවෙයි. ඔහු අරගලකාරුවේ. ලක්ෂ්මන්ට අවශ්‍යයි මේ කම්කරුවන්ගේ අයිතීන් ලබා දෙන්නට. එහෙත් ඔහු ඒ සඳහා උත්සාහ කළත් ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම කම්කරුවන් ඔහු පිළිගන්නෙත් නැහැ. කම්කරුවන් සොයිසට නැත්තම් වතු හිමියාට එරෙහිව තමන්ගේ ව්‍යාපාරයේ අරගලය ගොඩනංගනවා. මේ අතර වාරේ පොලිසිය එන විට මේ අරගලයට සම්බන්ධ වෙන යුවතියක් වත්තේ දිය ඇල්ලට වැටිලා මිය යනවා. ඉනෝකා සොයිසා නැත්තම් වතු වත්තේ හිමිකරුවාගේ දියණිය එක්ක තාත්තාගේ පිළිවෙතට විරෝධය පළ කරන්නට යන ලක්ෂ්මන්ට ඇය කම්රට ගහනවා. ලක්ෂ්මන් එතනින් වෙන් වෙලා යනවා. අතරමඟදී අරගලකරුවන්ට බැදී වුණත් ඔහු පණ බේරාගෙන හැඟ වෙනවා. මේ අතර වාරේ බංගලාව වට කරන මේ කම්කරුවෝ අරගලකරුවෝ සොයිසව මරල දාලා ඉනෝකට අතවරෙන් ලක් කරනවා. ඔවුන් හදන්නේ වත්ත විනාශ වෙන්න වත්ත අසල තිබෙන වේල්ල පුපුරවන්න. හැබැයි මේකට නැවත මේ වේල්ල බේරා ගන්නට යන ලක්ෂ්මන් ආ එක්ව ඉදිරිපත් වෙනවා ඩෝසන්. නැත්තම් තමන්ගේම පුත්‍රයාගේ ගෝලයෙක්ගේ අතින් ඩෝසන් මිය යනවා. සගයත් ඩික්සන්ගේ වෙඩි පහරකින් මිය යනවා. අවසානයේ සිද්ධ වෙන්නේ ඩික්සන් මරුමුවටපත් වෙනවා. ඉනෝකා ලක්ෂ්මන්ගේ ආරක්ෂාව යටතටපත් වෙනවා. මේ චිත්‍රපටය ගොඩනගන්නේ මෙන්න මේ තේමාව යටතේ.
මණික් සඳරසාගර ඔහුගේ මුල්ම සිනමා කෘතියෙන් තමන්ගේ මුල්ම සිනමා කෘතියක අනන්‍යතාව ලකුණු කළ සිනමාකරුවෙකු බවට පරිවර්තනය වෙනවා. ඔහු ලකුණු පළ කරනවා. කොහොමනත් එවකල පැවති දේශපාලන විචාරක මතවාද තුල කළු දිය දහර චිත්‍රපටයට නිසි සාධාරණත්වය ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. මොකද හේතුව මේ සිනමා කෘතියේ ආ සිනමාත්මක ලක්ෂණ මේ බොහෝ විචාරකයන්ගේ ඇස ගැසුනේ නැති බව සඳහන් කළ යුතුයි. කළු දිය දහර චිත්‍රපටය නිෂ්පාදනය කළේ ක්ලිෆර්ඩ් ස්රත්වත්ත, පී.ඒ. කුරේ, ඩී.බී. දොලස්වල, මණික් සඳරසාගර සහ ජේ.බී. වේකණ්ඩ සහ ක්වින්ටස් කුරේ. කතාව සහ අධ්‍යක්ෂණය මණික් සඳරසාගර. චිත්‍රපටයේ දෙබස් සහ තිරනාට ගැලිව්වේ තිස්ස අබේසේකර. කැමරා අධ්‍යක්ෂණය සුමිත්ත අමරසිංහ. සංස්කරණය සුමිත්‍රා පීරිස්. සංගීත අධ්‍යක්ෂණය කළේ නිමල් මෙන්ඩිස්. නිමල් මෙන්ඩිස් බටහිර සංගීතයට හුරු පුද්ගලයෙක්. ඔහු මුල් වතාවට තමයි චිත්‍ර සිංහල චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයට දායක වන්නේ. නිමල් මේ චිත්‍රපටය සඳහා අපූරු ගීතයක් රචනා කළා. මේ ගීතය සිංහලට පරිවර්තනය කළේ කරුණාරත්න අබේසේකර. ඒ නෙවෙල් ප්‍රනාන්දු ගායනා කළ මාස්ටර්ස් ගීතය. පණම් අටක් මට වැඩි කර දෙන්න, හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න, මාස්ටර්ස් මට හිමිතැන දෙනවාද, අනේ සර් අනුකම්පා නොසිතේද. චිත්‍රපටි ගීතය ගායනා කළේ නෙවල් ප්‍රනාන්දු. නීලා වික්‍රමසිංහට සහාය වුණා. අනෙක් ගීතය ගායනා කළා සර්දා ඒකනායක සහ රංජිත් යාපාද අල්විස්. මෙහි ඉංග්‍රීසි ගීතය ගායනා කළේ ලයිල ගොඩ්රිච් ඇතුළු පිරිස. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කළේ ප්‍රේමනාත් මොරායස්. ජ්‍යෙෂ්ඨතම සිනමා ශිල්පියකු ප්‍රේමනාත් මොරායස් තමයි සහාධ්‍යක්ෂ දායකුවේ ගාමිණී ෆොන්සේකා සිනමාවට හඳුන්වා දීමේ එක් ගෞරවයක් හිමින පුද්ගලෙක්. ඊබට් විජේසිංහ වේශ නිරූපණින්, රම්ය වංශ වීරබෝධි කලා අධ්‍යක්ෂණයෙන්, ශබ්ද පරිපාලනයෙන් රංජිත් සිල්වා, රසායනාගාර පාලනයෙන් ස්ථිරනාවකරුසු චිත්‍රපටයට දායක වුණා. නිෂ්පාදන කළමනාකරු අනුර දිසානායක. චිත්‍රපටයේ චරිත නිරූපණය කළා ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙනිය, මනෝ බ්‍රෙකන්රිච්, ඉන්දිරා අබේසේන, වින්සන් සේරසිංහ, ජී.ආර්. පෙරේරා, රංජන් කුරේ, මානෙල් වානගුරු. කළු දිය දහර චිත්‍රපටය සිලොන් තියටර් සමාගමේ මරදානේ එල්ෆින්ස්ටන් ඇතුළු සිනමා ශාලාවල තමයි තිරගත වුණේ. මංගල දර්ශන පැවැත්වූයේ ගරු අග්‍රාමාත්‍ය සිරි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය සහ මෛත්‍රීපාල සේනානායක මහතාත් මැකි රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී. රීගල් සිනමා හලේ වගේම මරදානේ එල්ෆින්ස්ටන් වැල්ලවත්තේ රොක්සි ඇතුළු සිනමා ශාලාවල තමයි කළු දිය දහර චිත්‍රපටය තිරගත වුණේ. කළු දිය දහර චිත්‍රපටයේ සිනමාකරුවෙකුගේ අනන්‍යතාවය රසක් කළ එමෙන් නරඹිය යුතු චිත්‍ර සිංහල චිත්‍රපටි වලින් එකක් හැටියට සඳහන් කළ කිරීම චිත්‍රපටයට කරන සාධාරණයක්.